සපු අම්මාගේ කාමරයට ගිය කෝපිත් අරගෙනමයි. උදෙම නැගිටි පුතේ අද වැස්සනේ. කියලා ලස්සන සිනාසුණයි. ඇයි මණික? ඇයි සියාසන්නේ ඇයි? මේ ඇසලි මොනා හෝ ගන්නවද? අද අම්මේ ඉතින් නෑ අරයාගේ බර්ත්ඩේ එක. අනේ කොල්ලගේ? කියලා අරයා කියන්නේ සාගරට බව සුජාතා දන්නේ. අනේ අම්මා තාත්තා නැති නිසා කොල්ලට දුකක් ඇති. එහෙම වෙන්නේ නෑ. මං කිරිබත් හදන්න කිව්වා. කඩලටුත් හදනවා. සුජාතා කෙල්ල දෙස බලා උන්නේ ආදරේ උතුරක් තියේ. ආත්පව්. ඇයි මං පව්? එහෙම කියුණිය ඇයිද සුජාතා පවා දන්නේ නැත. ඉතින් මැනික අපි කොල්ලට ප්‍රසන්ට් එකක් දෙන්නත් එපැයි. සුජාතා කෙල්ලගේ මොන දෙස බැලුවේ පරිස්සමිනි. ඔයා ප්‍රසන්ට් එකක් දුන්නද? සුජාතා එසේ ඇසු ඉවෙනි. සපෝ බිම් බලාගෙන හිස වැනුවාය. ඊයේ හදිස්සි දිවි එක ගන්නද? මොනවද කොල්ලට දුන්නේ? ඒවර සපෝ බිම් බලාගෙන සෑහෙන වෙලාව සිනාබර වුණාය. අම්මමට කැන්ඩි වලින් අරන් දුන්න රින් එක මේකේ දාගෙන උන්නේ. සපෝ මුන්දන් නැතිව හිස් ඇඟිල්ල පෙන්නුවාය. කෝපුතේක මං අම්මේ ඒක මේ ජුවලරි ෂොප් එකට දීලා තව සල්ලි ටිකකුත් දීලා ඉතින් එයාට අම්මේ මං මොනාද පුතේ ගත්තේ ලස්සන රින් එකක් තිබ්බා අම්මේ ඒක එයාට ලස්සනයි මැණික එක ගත්තද සුජාතාට පුදුම නැත මේ තමාගේම ලියේති දරුවාය ලස්සන්ට දමාගෙන උන් ගල්ලැල්ලෝ මුදුව රත්තරම් බඩු කඩේටදී ඔහුට මුද්දක් ගන්නට සිතුනේ ඇයිද සුජාතා ඇසුවේ නැත කොල්ලට ඒක දුන්නද මුදේ ඉඳන් දාගෙන ඉන්නවා ඒකට දුක ඇති ඔව් ඇඬුවත් එක්ක මං ආට රින් එකක් අරන් දෙන්නම් දැන් මම ඕනේ නෑ අම්මේ එහෙම කළාට කමක් නෑ නේද අම්මේ සුජාතා තම පපුවට බරව කෙල්ලගේ හිස අත ගෑව ඇරෙන්නට කිසිවක් කිවේ නැත කෝ චුට්ටක් අයින් වෙන්න මැනික සපු අම්මාගේ පපුවෙන් හිස ගත්තාය සුජාතා ගෝ සල්මාරි ඇරියාය දවසක් නිර්මලයන්ට මෙහෙ ආව මතකද නිර්මලයන්ව අම්මාගේ මිතුරියකි ඇයි ජීවත් වෙන්නේ ඉතාලියේ මීට මාස 10කට පමණ පෙර නිර්මල ආවාය මතකයි එදා නිර්මලයන්ට තෑගි වගයක් ගෙනාවා තාත්තට කියලා ඔරලෝසකුත් ගෙනාවා තාත්තා ඒක දැකපු ගමන් කිව්වේ ඒ වගේ වොච් එයා දාන්නේ නැහැ කියලා ඇයි අම්මයේ තාත්තා දාන්නේ සුදියකට ඔරලෝසුනේ මේක කළු හම් වලින් හදපු බෙල්ට් එකක් තියෙන ඔරලෝසුවක් මන්නම් ආස ඒ වගේ වොච් වලට සුජාතා ඒ ඔරලෝසුව තිබු රතු පැහැගත් පෙට්ටිය අල්මාරියෙන් ගත්තාය මම මේක තියන් හිටි මල්ලි ලොකුවෙච්ච කාලේ ගරි දාන්න කියලා ඒත් මේක කොල්ලට ලස්සනයි සබු ආශාවෙන් ඒ කළු පටියස් සහිත රත්තරම් පාට මුණක් ඇදි මුරලෝසු අතර ගත්තාය එයාට ඒක ලස්සනයි අම්මා කොල්ලට හැඩට තියේ මං එන්න කියන්නද සබු ඇසුවේ ආශාවෙනි හා සබු කොසියට ගියේ දුවේගෙන මෙනි ඔව් උන්නේ ප්‍රේමා පැටිස් හදන අයරු බලාගෙන අම්මා එන්න කිව්වා සාගරය යද්දී සබු දුහු පිටිපස ගියාය කාමරයට ඇතුළු වූ සාගර දෙස සුජාතා බැලුවේ ආදරෙණි. එන්න පුතේ. ඔහු පොඩි එකෙකුසේ ආය අද්දරටම ආවේ. හැපි බර්ත්ඩේ ඔයාට. අම්මා ඔහුගේ නල්ලතේ දෙකම් මුලක් සිප එසේ කියද්දී සබු බලා උන්නේ ආශාවෙනි. ආ මගින් ඔයාට පොඩි තෑග්ගක්. මං දන්නේ අද උදේ. දන්නවනම් මීට වඩා හොඳ තෑග්ගක් අරන් දෙනවා. සුජාතා කොල්ලාත ඔරලෝසු වෙට්ටි තිබුවාය. සාගර එහෙමම ඇයට පහත් වී යන්දී. අනේ නැගිටින්න මහත්තයෝ. ඔයාට තුරුණන් සරණයි. සාගර හැරී බැලුවේ ඇය දෙසේ. අද දවසම ඔහුගේ දිනෙත් තෙතේ. අපි ඔක දාලා බලමු. සුජාතා කීවාය. සාගර ඔරලෝසු වෙට්ටිය ඔරලෝසු පිටතර ගත්තේ ලෝභකමිනි. ලකුණෝනා. මේ ලකුණෝනා සපුටු පුදුමයි. ඔහු පෙන්වන්නේ තමා දැම මුද්දේ. එහෙම හැම කෙනාටම තෑග්ගක් පෙන්වන්නේ. ඒ තරම් මගේ නිසා බව සපෝ දනි. මිස් මට දුන්නේ. ලස්සනයි.
වහටම කියලා හදලා වගේ සාගර ඔර්ලෝසු දම අත උන්ට පෙන්නුවේ ඔර්ලෝසු නිසා ඔහුගේ අත නොව අත නිසා ඔර්ලෝසු ලස්සන වූ බව සුජාතාට සිතුනි අපි ලවණ පාර උපන්දිනේ මීට වඩා හොඳට කරමු හේට පිළිතුරු දුන්නේ ඔහුගේ කඳුලොය සපෝ බිත්තේට බරවි ඔහු දෙසම් බලා උන්නායි හදවතට දැන්නේ මේ සතුටේ කෙලවර කුමක්ද හිතවත් දන්නේ නැත මේ හදවත දැන් තමාට හිමි නැති ගානේ හදවත ඇත්තේ වෙන කෙනෙකුට හිමි වූ ගානේ පපුවට මෙහෙම වෙන්නේ ජීවිතේට කොහොමෝ විතරද පපුවේ තැවරි තැවරි හුරතල් වෙන සතුටක් ජීවිතේට මිහිරක් ගෙනාවක් වෙන්නේ එහෙත් මේයි කියන්නට හැකි දෙයක් ජීවිතේට වී නැත එහෙත් තාමන් නමන් නොතබූ කුමද්ද පින්බර බැඳීමක සේහාවක් පපුවට ඇතේ සපූර සිතේ ඒ සිතුවිල්ලේ කෙලවරින්නේ ඔහුද ඔහුගේ අහිංසක ජීවිතයේද මේ සියල්ල නිමා වූ පසු කොහාට ඕගොස් සිටිය යුතුය එහෙත් ඒ මොනවාද හදවතවත් දන්නේ නැත එහෙත් පපුව මත කුමද්ද ඇත හිත බර ඒ නිසායි එහෙමම ෆාම් හවුස් එකේ ඉදිරිපස බරාඳට ආ සපු පතනේට වැටෙන වැස්ස දෙස බලාගෙන උන්නායි ආස මේ තරම් වැස්ස වස්සව වලාකුළු වල බර අඩු කරගනි එසේ මේ හදවතේ ඇති බරෙන් නිදහස් වෙන්නට ඇත්නම් යයි සපුට සිතුනි සපු වහලෙන් එක සීරාවට වැටෙන වැස්සට අත්ල දිගු කළාය වැහි වතුර අයිස් සතුර මෙන්නේ ඒ තරම් සීතලය මේ මහා වැසි වැටෙද්දී ඈත පතනිය දිගේ දුවගෙන යන්නට තරම් ආශාවක් සපුට දැන්නේ අක්කේ සපු මල්ලාවේ රෑනින්දට ගිය පිජාමා සූට් එක පිටිනි සපු ආදරෙන් ඔහුව පදාගෙන තුරුලට ගත්තාය අද සාගර අයියාගේ හැපි බර්ත්ඩේ ලුනේ සාගර අයියා කිව්වද ඔහො ඉතින් පැටියෝ එයාගේ බෙල්ල බදාගෙන කිස් එකක් දීලා විශ් කරන්න එපැයි අප්පට සිරි ඒකත් අමතක වුණා සපු මල් කිවි ඔහුගේ හිසට ගසා ගනිමිනි සපුට ඊ ඔහුගේ මූණට මේ මූණ ලංකර සුබවැතු අයරු සිහිවිය අක්කා විශ් කළා දැක්කේ සාගර අයියට බෙල්ල බදාගෙන පොඩි ගෑස් ගෑස් ලොක කරගෙනය ඇය සපු මල්ට කිවි රහසින් මෙනි රෑට සාගර අයියා මගේ ඔළුව අත ගා ඉන්නවා දන්නෙම නෑ මන්දොයි නිදා ගන්නට පෙර ඒ ඇඳර ගොස් ටික වෙලාවක් ඉන්නට සපුට සිතුනි ඉතින් මොනාද රෑට එයා කියන්නේ මරු කතා කියනවක්කේ පෙරේද රෑ කිව්ව හොල්මන් කතාවක් ඉතින් ඒක අහලා ඉවර වෙද්දි මට චූ බරයි ටොයිලට් යන්නත් බයයි ඉතින් පස්සේ සාගර අයියා එක්ක ගියා සපු සපු මල්ගේ හිස මෘදු සිප ගත්තාය යන්න ගිහින් සාගරයට විශ් කරන්න නැත්තම් එයාට දුක හිතේ ඔව් නේද සපු මල් ගෙට දිව යනවරු සපු බලා උන්නේ ආශාවෙනි තාමත් වැස්සේ ඔහු පෙනෙන්නට આવට නැති කල හිතර දැන්න පහළව නිමක් නැත සපු ඇඟ සෝදාගෙන ඇඳගෙන ඉද්දි කිරිපත අපූර්වට ඉදී තිබුණි ප්‍රේමා කිරිපත තවන්නට නොදැම්මේ මේ කෙල්ලේ කරන්නට ආශාවෙන් බලා ඉන්න බව දැනගෙන කිරිපතර හාල් සෝදා ලිප තැබුවේ කිරි දමාය හැදුවේ තැයේ මේ නිවසට ආදා සිට කෙල්ලේ තරම් ආශාවෙන් දෙයක් කොසිට වී ඔය කළාමය සබු එද්දි සාගර උන්නේ කටලට් බඳිමිනි කුසිතා සබු ප්‍රේමාට රැව්වාය මං එපාත් කිව්වා ආසයි කියලා බඳින්න ගත්තා කෙල්ල රවන්නේ කුමකටද ගියා දැනගෙන මෙන් ප්‍රේමා කීවාය බර්ත්ඩේ එක දවසේ කුසිතුම වෙලා කටලට් බඳිනවද කිහින් ඇඟ සෝදාගෙන ලස්සනට ඇඳගෙන ඉන්න කියන්න සපු ප්‍රේමාට කිව්වේ රහසින් මෙනි මිස් කියනවා මල්ලිට ගිහින් ලස්සනට ඇඳගෙන ඉන්නලු ඇත්තනේ අද බර්ත්ඩේ එක දවසේ ලස්සන සූට් එකක් ඇඳලා ඉන්න ඕන ඔව් කට්ලට් බදින තෙල් හැඳ අත තබාගෙනම හැරී සිනාසුනේ හරිනම් ඉන්න ඕන ඇඳුම් නැතුව උපන් ඇඳුම පිටි ප්‍රේමා සපු දෙසද බලා සිනාසී කීවාය හැ බීම බලාගත්තේ තොල්පට තද කරගෙන ඔව් කුස්සින් ඒ මොහොතේම ගියේ නැත සපු කිරිපත තවන අයරු බලා උන්නාය මගේ උපන්දිනේට අම්මවත් එච්චර ලොකු කිරිපතක් හදලා නෑ මිස් හිතට ආගේ හිතෙන්නේ ඔහු මෙහෙම කියද්දී ඔන්නක්කේ මිස්ගේ බර්ත්ඩේ එකට කිරිපත හදන්නේ මම මගේ බර්ත්ඩේ එකට මොනවද මට දෙන්නේ ඇහැට අසන්නට සිතුනේ
සපු කෙසල් කොලෙන් කිරිබද ලස්සනට රවුමට තැව්වාය. කෙල්ල වැඩ නොකලාට ඒ වැඩ ඇයට ලස්සනට පුළුවනේ ප්‍රේමාට සිතුනි. කපන්න. සපු හිටිය හැටි ඔහු අතර පිහිය දුන්නාය. සාගර පිහිය ගත්තේ ඇදස බලා ලස්සනට සිනස්සෙමිනි. ඇත්තටම කපන්නද මිස්? ඔහු කිරිබද ලස්සනට කැපුවේ. සපු ඔහු ළඟටම වී දැහත් බැදගෙන බලා වුණාය. කිරිබත කැපුව ඔහු එහි තිබූ අගින් කෑල්ලක් අතර ගත්තේ. සපු මුව තද කරගෙන වුණාය. මිස්ටර්. ඔහු සපු බලා සිටිද්දීම හැකේ මුවට කිරිබත් කට ලං කළාය. සපු මුව ඇරියේ දැස් තෙත්තු යද්දී. සාගර එහෙමම කුස්සින් ගියේ. ප්‍රේමා බිම් බලාගෙන සිනාසුණාය. සපු සෑහෙන වෙලාවක් එහෙමම වුණාය. ප්‍රේමා. ඇයි කතා කළේ මෘදු හඬෙනි? බේබි. එයා එහෙම කළේ ඇයි ප්‍රේමා? සපු ඇසු අසරණ හඬිනි. බේබි ඇයි මේ දේවල් කළේ? උත්තර නැත. හොඳ වෙලාවට මම බුදු පහනට වෙනම කිරිබත් ටිකක් ඉදුණු ගමන් අහිං කළේ. කපපු ගමන් ඉදුල් කළානේ. මං හිටියේ කපලා අහිං කරන්න. පහනට තියලා කරන ප්‍රාර්ථනාවක් කරලා ඉන්න. කිරිපිඩු පූජා කළා පතනේව ඉෂ්ට වෙනවා. එයානේ අද පහන තියන්න ඕන නේද? එහෙනම් ටිකකින් ගිහින් දෙන්න. සපු කැපු කිරිපත් කැවිලි පරිස්සමින් වීදුරු පළඟනාට ඇතිරුවාය. දැන් ඔහුගේ අම්මා කොහේ හෝ සිට මේවා බලා සිටු නැත. ඇයි හිතන්නට ඇත්තේ අද උපන්දිනයේ දවසේ ඇගේ පුතා දුක් විඳිනු ඇතයි කියාය. එයාගේ අම්මවත් මෙච්චර කිරිපතක් හදලා නැලු. සපු කිරිපත් අඩොක් කරමින් කීවාය. අම්මවත් මෙච්චර කියන්නට ගියදී ප්‍රේමා කීවේ නැත. සපු ප්‍රේමාදස නොබලාම සිනාසුණාය. ඇය බුදු පහනට තබන කිරිපත් වීදුරු පීරිස්සේ ගෙන සාලෙට ආවේ සිනාසෙමිනි. සපු ඔය ඉන්නා කාමරයේ දොරපළුවක් යන්තමට විවර කළාය. ඔහු නාගෙන පැමිණ තුවාය දැඳගෙන කාමරේ පුරා සින්දු ගේමින් ඇඳෙයි. සපුගේ හදවතම හිරිවැටි ගියේ. ඔහුගේ ගීතේම කියන්නේ ඇයි? සපු මල් සුවඳ වගේ නැවුම් සුවඳ අරන් එන්න. සපු මල් සුවඳ ලෙසින් ඈත ඈත පායන්න. ඔහු සපු මල් ගැනම කියන්නේ ඇයි? දුක හිතෙන කතාවකට. ඔහු සපු මල් ගැන තවත් ගීතයක් කියමින් ලතාවකට හැරුණේ. දොරපළුව ළඟ වුන් සපු ඔහු දැක්කේ විටේ. කලබලට ඔහුගේ වතර ඇඳි තුවායද කැඩින. සෝරි මිස්. සාගර අනිත් පැත්තට හැරුණේ තුවායද වතර උණ්ඩි කරගෙන. සපු සිනාව තද කරගෙන එහෙමම බිම බලාගත්තාය. සාගර එදෙස යලිත් බැලුවේ අමාරුවෙන් තුවාපට හදාගෙන. මේ කිරිබුඩු පහනට තියලා අද බෝධු පහන තියන්න. ඇයි කිරිපුඩු පීරියස්සේ හෝ අතරදී කීවාය. නෑමෙන් සීතලට පීතුරුව තිබූ දෝතින් ඔහේවා ගත්තේ. මිස්. සපු හැරි යන්නට යද්දී ඔහුගේ මුහින් එසේ පිටවිය. සපු හැරි ඇසුවාය. නෑ මිස්. සපු බිම් බලාගෙන හිමම කාමරින් පිටවුවාය. ඔහුට කියාගන්නට බැරි වේ කුමක්ද? කාමරට යමින් සපු සිතුවේ යයි